ප්‍රොෆෙෂනල් සීවී එකක් ගෙදර ඉඳන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා ඔයාටම හදාගන්න විදිහ අද වීඩියෝ එකෙන් අරගෙන ආවා. සීවී එකට අවශ්‍ය දේවල්, අවශ්‍ය කරුණු සහ සියලුම දේවල් අද ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් subscribe කරලා ඊට දකුණු පැත්තේ තියෙන notification bell එකත් click කරොත් මම එදිනෙදා upload කරන videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. දැන් යමු ප්‍රොෆෙෂනල් සීවී එකක් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් create කරගන්න. මුලින්ම ඔයාට මේ සඳහා Play Store එකෙන් resume එක app එක download කරගන්න ඕන. ඉතින් මම පහලින් මේ app එකේ links දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලා පුළුවන් Play Store එකට ගිහිල්ලා මේ වගේ app එක බලාගන්න. डाउनलोड कर लाला मे ऐप ओपन करना पुलवा ऐप इसलाम यूज करेटअप खाले इन्हें इतनी वाले खाले इवर उम सामान विधि ऐप यूज करना विधि वाला पेनवा मेट की स्कीप कर हम सीवी कवर लेटर्स रजिस्ट्रेशन लेटर्स प्रमोशन लेटर्स वगे गोड़ा देवल मेतनी क्रिएट कर गाना बुलवा इतनी मे वीडियो के मामा कीला दिने सीवी के ननी सा क्रिएट सीवी रिसूम एकटा मामा याना मेतन द्वारा टा प्रोफाइल लेकटा नेम में का देने में ना मेतन वाटा आवश्य नामा के मन तं सीवी का हांदुना के निम संधार मेतन अटे नामाक देन ये लगड़ा अलूत स्क्रीन ने का ओपन में ना मेतन वाला टा हिंग टिका के ना एबा टाइप कर उपन हम वाला टा स्किप कर गाना पुलवा देन उड़ में चूज टेम्पलेट बटन ने ප්‍රෙස් කරන්න මෙතන ඔයාලට CV templates විශාල ප්‍රමාණය බලා ගන්න පුළුවන් normal ඒවා එහෙම නැත්නම් professional විදිහේ ගොඩක් CV templates මෙතනින් බලා ගන්න පුළුවන් මෙතෙන් දුවා යන job එක අනුව මේ template එක ඔයාලට තෝරගන්න වෙනවා මම මෙතනදී මේ template එක තෝරගන්නවා එතකොට නැවතත් ඔයා හිටපු screen එකටම නැවත යනවා next step එක contact information add කරගන්න එක ඉතින් මම මේ button එක ප්‍රෙස් කරනවා මෙතනදී පළවෙනියෙන්ම ඔයාලගේ first name එක last name එක ඊළඟට ෆෝන් නම්බර් එක, ඊමේල් එක, ඇඩ්‍රස් එක, සිටි එක, කන්ට්‍රි එක ඇඩ් කරගන්න වෙනවා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාලගේ නිවැරදි ඩීටේල්ස් මෙතනට ඇඩ් කරගන්න. මම මෙතනට සාම්පල්ස් ටිකක් ඇඩ් කරගන්නවා. ඊළඟට ඔයාලගේ බර්ත්ඩේ, මන්ත් එක, ඉයර් එක ඇඩ් කරගන්න. ඊළඟට බලමු ඔයාලගේ වෘත්තිය ඇඩ් කරගන්න. ඊළඟට ඊට පහලින් ඒ ගැන පොඩි සමරි එකක් ඔයාලට මෙතන ටෙක්ස්ට් කරන්න පුළුවන්. මම ඔයාලට පේන්න අවශ්‍ය නිසා මෙතන සාම්පල්ස් ටිකක් ටයිප් කරගන්නම්. ඊළඟට ඉහළම තියෙන ඔයාලගේ ෆොටෝ එක ඇඩ් කරගන්න. මෙතන ඔයාලගේ ෆොටෝ එක දාද්දි සෙල්ෆි සහ ස්ටයිල්ස් වලට ගත්ත ෆොටෝස් දාන්න එපා. ප්‍රොෆෙෂනල් විදියට ෆොටෝ එකක් කැප්චර් කරලා ඇඩ් කරගන්න. ඉතින් ස්ක්‍රීන් එකේ තටෙනවා සාමාන්‍යයෙන් ඔයාලා ෆොටෝ එකක් මෙතනට දාන්න අවශ්‍ය විදිය. ඉතින් මේවා අනුගමනය කරලා ඔයාලගේ ෆොටෝ එක මෙතනට ඇඩ් කරගන්න. ඉතින් මේ ටික ඔක්කොම කම්ප්ලීට් නම් ඔයාලට පුළුවන් උඩ ටික් එක ප්‍රෙස් කරන්න. ඊළඟට පුළුවන් ඔයාලට education information add කරගන්න. මෙතනදී පළවෙනියෙන්ම ඔයාලගේ degree එකේ නම, ඉහළ college එක හෝ university එක සහ degree එක කරපු කාලය ඒ පිළිබඳව පුංචි summary එකකුත් පහල සඳහන් කරන්න පුළුවන්. මෙතනදී වැදගත්ම දේ ඔයාලා education details දානකොට වැඩිම qualification එක ඉඳලා අඩුම qualification එක දක්වා සඳහන් කරන්න. උදාහරණයක් විදිහට කිව්වොත් අපි A level සහ O level ගමු. මෙතනින් A level ඔයා පළවෙනියටම දාන්න, ඒ වගේම O level දෙවෙනියට මෙතනින් add කරගන්න. ඉතින් තව එකක් මෙතන ඔයාලට පුළුවන් ඇඩ් කරන්න පහළ මේ ඇඩ් බටන් එක ප්‍රෙස් කරලා ඔයාලට තව ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් මෙතනට ඇඩ් කරගන්න පුළුවන් මේ ටික ඔක්කොම කන්ෆර්ම් නම් ඔයාලට පුළුවන් උඩ ටික් එක ක්ලික් කරන්න ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලගේ වර්කින් එක්ස්පීරියන්ස් මෙතනට ඇඩ් කරගන්න මෙතන ජොබ් එකේ නම කම්පැනි නේම් එක සර්විස් එක කරපු කාලය සහ ඒ ගැන සමරි එකක් ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඔයා ජොබ් 3-4ක් කරලා තියෙනවා නම් හෝ ඊට වැඩි ගණනක් කරලා තියෙනවා නම් පහළ ඇඩ් බටන් එක ප්‍රෙස් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ අනිත් ජොබ්ස් මෙතනට ඇඩ් කරගන්න ඔයා ජොබ් එක නොකරපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ ටික හිස් තියන්න. ඉතින් මේ ටික ඔක්කොම කම්ප්ලීට් නම් ඔයාලට පුළුවන් ඉහළ ටික් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලා කරපු ප්‍රොජෙක්ට්ස් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එකේ නම, ප්‍රොජෙක්ට් එක කරපු කම්පැනි එක, ප්‍රොජෙක්ට් එක කරපු කාලය සහ ඒ ගැන පොඩි සමරි එකක් ඔයාලට මෙතන පහලින් ටෙක්ස්ට් කරගන්න පුළුවන්. මුලදී කිව්වා වගේම ප්‍රොජෙක්ට් ගොඩක් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ගොඩකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ACL නම පහල ඇඩ් බටන් එක ප්‍රෙස් කරලා මෙතනින් ඇඩ් කරගන්න. ඒ වගේම ඔයාලා මේ ප්‍රොජෙක්ට්
ටිප්වල ජොයින් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මේ ටික හිස් තියන්න. මේ ටික කම්ප්ලීට් නම් ඉහළ ටික් එක ඔයාලට නැවත ක්ලික් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් ඇඩිෂනල් ইনফরমේෂන් මෙතනට ඇඩ් කරගන්න. මෙතන ඉස්සලාම ඔයාලගේ ස්කිල්ස් මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ලැන්ග්වේජස්, ඔයාල දන්න භාෂා. ඊළඟට ඔයා වැඩිපුරම ඉන්ට්‍රස්ට් මොනවටද? ඒ වගේම ලින්කින් ප්‍රොෆයිල් ලින්ක් එක, ඒ වගේම Facebook ප්‍රොෆයිල් ලින්ක් එක, ඔයාලට පුළුවන් Twitter ප්‍රොෆයිල් ලින්ක් එක වගේම ඔයාලට බ්ලොග් එකක් තියෙනවා නම් ඒ බ්ලොග් එකේ ලින්ක් එකත් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම පහලින් අද කියන එකකින් ඔයාලට පුළුවන් වෙනත් ඔයාලාගේ ලින්ක්ස් මොනවාරි තියෙනවා නම් ප්‍රොෆයිල්ස් තියෙනවා නම් මෙතනින් ඇඩ් කරගන්න. ඊළඟට ඔයාලා ගැන දන්න සාමාන්‍ය වෘත්තියකේ දෙන කෙනෙක්ගේ ඩීටේල්ස් පහලින් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඒත් එක්කම සර්ටිෆිකේට් සහ අවෝඩ් කියන පහල ඔයාලට මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. මේ ටික කම්ප්ලීට් නම් ඉහළ ටික් එක ක්ලික් කරන්න. ඊළඟට ඇඩ් සිග්නේචර් එකකින් ඔයාලගේ සයින් එක ඇඩ් කරගන්න පුළුවන්. මේ ටිකත් කම්ප්ලීට් නම් ඔයාලට පුළුවන් උඩ ටික් එක දාගන්න. ඊළඟට ඔයාලට පුළුවන් පහල තියෙන ජෙනරේට් රිසම් ඕ CV එක ක්ලික් කරගන්න. මෙතන පහල CV එකේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මයික කලර් එකක් මෙතනට ඇඩ් කරගන්නවා. ඒ වගේම මේ T icon button එක text වල size එක මේ විදිහට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඔයාලා ඉගෙන සැලකිලිමත් වෙලා ඔයාලගේ ඩීටේල්ස් අනුව මේක මැනේජ් කරගන්න. ඊළඟට මේ icon එකෙන් CV එකේ settings ගොඩක් මැනේජ් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට ගොඩක් පහසුවෙන් මේ ඔයාලට අදාළ සෙටින්ග්ස් චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන යම් කිසි ආකාරයකින් සෙටින්ග්ස් රීසෙට් කරගන්න අවශ්‍ය නම් ඉහළ මේ බටන් එක ප්‍රෙස් කරලා නැවතත් ඔයාලා තිබ්බ විදිහටම මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම කම්ප්ලීට් කරගත්තා පස්සේ මේ බටන් එක ප්‍රෙස් කරන්න. මෙතනදී ඔයාලගේ CV එකට නමක් දීලා ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් ඔයා හදපු CV එක ඉහළ I බටන් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් බලමු මේ CV එක කොහෙටද සේව් වෙන්නේ කියලා. සාමාන්‍ය විදිහට ඔයාලගේ ෆෝන් එකේ ෆයිල්ස් එහෙම නැත්නම් ෆයිල් මැනේජර්ස් වලට ගිහින් ડોකියුමන්ට්ස් තෝරන්න. එතන resume එක folder එක බලා ගන්න පුළුවන්. මේකේ ඔයාලා හදපු CV එක මෙතනින් ඔයාලට download වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. PDF එකක් විදිහට CV එක save වෙන නිසා ඔයාලට පහසුවෙන් print කරගන්න පුළුවන්. කඩේක රුපියල් 500ක් 1000ක් දීලා CV එකක් හදනට වඩා ඔයාටම ඔයාගේ mobile phone එක use කරලා හදා ගන්න එක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය දේවල් මෙතනින් ඔයාලට change කරගන්න පුළුවන්. add කරගන්න අවශ්‍ය දේවල් නැවත ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මේ විදිහේ CV එකක් ක්‍රියේට් කරගන්න විදිහ. ඉතින් මම මෙතන ටෙක්ස්ට් කරලා තියෙන සෑම්පල්ස්, ඉතින් ඔයාලගේ රියල් ඩීටේල්ස් දාලා මෙතනින් අනිවාර්යයෙන්ම මේවා කම්ප්ලීට් කරගන්න. ඉතින් අද වීඩියෝ කරගෙන ආවේ මේ ගැන. ඉතින් වීඩියෝ ගැන ගැටලු පහල කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් පහලින් ලයික් බටන් එකක් ප්‍රෙස් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් වීඩියෝකින් හමුන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා.